ආණ්ඩුව දිගින්දිගටම රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල මේ දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමට භාවිතා කරන ස්වරූපය අපි දිගින්දිගටම අපිට නිරීක්ෂණය වුණා. ඒ සඳහා ඊට අදාළ චක්‍රලේඛ තුනක් අපේ නිරීක්ෂණයට ලක් වෙලා තියෙනවා. මේ වෙනකොට තාක්ෂණිකව පළාත් පාලන මැතිවරණ ක්‍රියාත්මකයි. ඒ වගේම අපි ඉතා පැහැදිලිවම දන්නවා ජනාධිපති වරණය අගෝස්තු මාසයේ විතර වෙනකොට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මේ වැනි පරිසරයක් තුල ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති දේශපාලන පක්ෂ अपेक्षको प्रवर्धने किरीम सदहा पाविच किरीम टेरहिव तमई अपि श्रेष्ठ अधिकरणेट की मेवेन कोट मूलिक ऐतिहासिकम पेसमा गणु करला तिबेने ए वगेम आंडुव दनतमत मे चक्कलेके हरहा मिलियन 9.4 සෑම පළාත් පාලන ආයතනයකටම මිලියන 10 බැගින් උදල් වෙන් කරලා තිබෙනවා ආණ්ඩුකාරවරයාගේ උපදේශකත්වයේ යටතේ ආදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න. අපි ඉතාම පැහැදිලිව දන්නවා ආණ්ඩුකාරවරයා කියන්නේ ජනාධිපතිතුමාගේ ඍජු නියෝජිතෙක්. ඒ වගේම ඔවුන්ගේ බොහෝ දෙනෙක් ඉදිරිමැති තරම් කරන්න නියමිතව සිටින අය. ඒ ආණ්ඩුකාරවරයාගේ හරහා මේවා ක්‍රියාත්මක වුණොත් අනිවාර්යයෙන්ම මෙහි දේශපාලන වාසිය දේශපාලන පක්ෂ ලබා ගන්නට ක්‍රියා කරනවා. ඒ නිසා අපි ඊයේ දිනේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා. අපි විශ්වාස කරනවා ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් අධිකරණයේ මැදිහත් වීම හරහා ආණ්ඩුව රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල මේ මැතිවරණය ඉලක්ක කරගෙන සිදු කරන සංවර්ධන ව්‍යාපෘති සහ සුබසාධන ව්‍යාපෘති ඒ දේශපාලන ග්‍රහණයෙන් ගලව ගන්නට හැකියාවක් ලැබෙයි කියලා. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් නැවත සලකා බලන හැටියට. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.